ගොඩනෙක් තුවනේ IMF නැතුව වෙන ප්ලෑන් එකක් නැහැ කියලා. ඒ වෙලාවේ IMF නැතුව කරපු ප්ලෑන් එක ගැන මම පොඩ්ඩක් කියන්න. හරිම රසයි. මට හෙටත් බොන්ජි ඕනේ. No cubes. එළවලු අතරින් මැවෙන චිකන් රස. මිලියන 4950ක්. දැන් IMF එකෙන් අවුරුදු 4ක් තුලදී ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ මිලියන 2900යි. ඒත් 4950ක් අරන් තිබුණා ඒ වෙලාවේ. අනිත් ණයකවන්නයි අනිත් දේවල් පීපල්ස් බැංකේට එහෙම ලබා දෙනවා. සමහරක් මන්ත්‍රීවරු කියනවා මිලියන 50යි තිබුණේ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මාර්තු මාසයේ අග වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 1917ක් තිබුණා. ඒකත් එක්ක තමයි. දැන් දැනුත් පෙන්නන්නේ ඒකත් එක්ක 3500යි කියලා කියන්නේ ඒකත් එක්ක. ඒ වගේ එකකින් ගෙවන්න හැකියාව තියනවද? ඒක ගෙවන්න හැකියාවක් එනවා අපේ රිසර්ව් එක 3 months imports වලට වැඩි වෙච්ච ගමන්. ඒක පාවිච්චිය කන්ඩිෂන් වෙනවා ඒකට. ඒක අපි ලබා ගත්තා නම් මේ 1550ත් අපිට පාවිච්චි කරන්න තිබුණා. Chinese liquid finance facility of 1000 million USD and import credit facility of 1500 million totaling 2500 million මම ඒකට ඔබතුමාට මම අද ගෙනාවා තියෙන සාක්ෂි China ambassador මේ White House ට කියන්නේ මෙහෙමයි China is considering offering 1.5 billion credit facility to Sri Lanka and a decision to is expected soon මේවා ඔක්කොම එන්න තිබිච්ච දේවල් මහා බැංකුව අධිපතිවරයා කියනවා CBSL governor sees good progress in negotiations with China on debt restructuring ඒ කියන්නේ debt restructuring එක ඉන් චීනෙත් එක්ක කතා කරගන්න පුළුවන් කියලා කියනවා ඒකට චීනෙන් ණය ගැනීමට ඒගොල්ලෝ බැලි වුණා චීනෙට කතා නොකර ණය පැහැරලීම අනවුස් කෙරුවා. ඒක කොහොමද වෙන්නේ? ඒ තමයි ගේසරේ කිව්වා වගේ කුමන්ත්‍රණයක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. අන්නේ ඒකයි.